ආයි බලන්න මම තෝරි මල්ල ආරච්චි. අද පුතේ කතා කරන්නේ මම මීට කලින් වීඩියෝ එකක් දැම්මා ආශාවරි කියන බෑන්ඩ් එක ගැන මෙහෙම කියන. කොහොමද? පැත්තක් හොඳයි. පැත්තක් විනාශයක් කියලා. ඉතින් ඒකට දාලා තියෙන කමෙන්ට්ස් බලපුවාම මට මෙන්න මේ වීඩියෝ එක නැවතත් කරන්න හිතුණා. මොකද ඒ කමෙන්ට්ස් වලින් මිනිස්සු තේරුම් ගන්න තියෙන්නේ පොඩි වැරද්දක් තියෙනවා. පුතේ මෙහෙමයි. මම මට දැනෙන දේ කියන්නේ. ඕගොල්ලෝ ඕන දෙයක් හිතුවට කමක් නැහැ. මම යුතිශීල කෙනෙක් විදියට මට දැනෙන දේ තමයි මම මේ කියන්නේ. මට පුද්ගලයේ වැඩක් නෑ. මේ බෑ ඒ ආශාවර කියන බෑන්ඩ් එක කරන පුද්ගලයා මම දැකලත් නෑ. මම දන්නෙත් නෑ. එතුමා ගැන මට ඇති වැඩකුත් නෑ. හැබැයි මම මේ කියන්නේ බෑන්ඩ් එක ඔය බෑන්ඩ් එක පොඩි දරුවන්ගේ බෑන්ඩ් එක දාන්න කලින් හිටපු මිනිස්සයා ගැන එයාගේ පෞද්ගලික ජීවිතේනේ මම කියන්නේ. බෑන්ඩ් එක දාන්න කලින් එතුමගේ වයසත් එක්ක එයා අහන්න ඇතිනේ ලංකාවේ මියුසික්. එහෙමද? එතකොට එයාගේ වයස මම දන්නෙත් නෑ. ඒක අවුරුදු 35 කියලා. ඒ අවුරුදු 35 ඇතුළත ලංකාවේ මියුසික් නේ අහන්නේ නැත්තේ. පිටරටවල් වල මියුසික් නෙමෙයිනේ. හරිද? එතකොට ලංකාවේ මියුසික් අපම ලංකාවේ ආටිස්ට් බැකින් කරන විශේෂ කොට ඔරියන්ටල් සබ්ජෙක්ට් එකේ ඉන්න බෑන්ඩ්ස් ගැනනේ අහන්න බලන්නේ නැත්තේ. එතකොට ඒවා අහලා දැන් මේ එක පුද්ගලයෙක් ගැන මම දැන් කතා කරාට ඔය පුද්ගලයාට සිද්ධ වෙච්ච දේ තමයි මේ ලංකාවේ භාගයට භාගයක් වෙන්නේ. තේරුණාද? දැන් මේ පුද්ගලයා ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඉතින් මම පුද්ගලයා ගැන කතා කරන්නේ. එතකොට මේ අහන මනුස්සයා ඒ පුද්ගලයා මේ ලංකාවේ ප්‍රසිද්ධ බෑන්ඩ්ස් වල ආටිස්ට් බකින් බෑන්ඩ් වල සින්දු ගහන හැටි, ඔක්ටපෑඩ් ගහන හැටි, එන්ටර්ටේන් කරන හැටි, ඒ කියන්නේ ඇනවුස් කරන හැටි, ස්ටේජ් එකේ කෑ ගහන හැටි, එව්ව තමයි මේ අවුරුදු 35ක් හිටෙම දකින්නේ අහන්නේ. දැන් 3-4 සින්දු හරි හරි 4-4 සින්දු හරි 6-8 කරේ ලංකාවේ ප්‍රථම වරට මේගොල්ලෝ ඔන්න දැන් එනවා මං තැනකට. මම කිව්වට හිතට දුවන්න එපා. මම ඕගොල්ලන්ට දැම්ම ඒ කාලේ නම් මං කිව්වා ඔය බෑන්ඩ් කතන්දර සමහර බෑන්ඩ්ස් ගහන ඒවා බලන්නවත් යන්න එපා. බෑන්ඩ් එක ගේ ඉස්සර ගන්න දොර වහන්නේ නිදාගන්න එක. වීඩියෝස් දෙන්න. ඇයි ඒ? ඔන්න ඔය ප්‍රශ්නේ කවදාද ඔයගොල්ලන්ට එන්නේ නිසා. මොකද ප්‍රශ්නේ? දැන් කියනවා පිටස්තරේ ඉඳගත්ත දැන් මියුසික් අප්ඩේට් වෙච්ච මියුසිෂියන්ලා නැත්තම් අහන රසිකයෝ කියලා දුමු. මේ මොනවද මේ කරන්නේ? මතකද? තේරෙනවද? දාලා තියෙන දේ. ඇයි ඒ හේතුව? ඔය ආශාවරි කියන බෑන්ඩ් එක පැත්තක දාන්න. ඒ දරුණුගේ බෑන්ඩ් එක පැත්තක දාන්න. මේ පුද්ගලයාට අහන්න ලැබුණෙත් ඔය කසි කබඩ මියුසික්ම තමයි. හරිද? ඒ ලංකාවේ ඒ වෙනකොට නැත්නම් මේ වෙනකන් තිබුණේ ස්ටේජ් ෂෝ වල අඩුම ගන්න මිනිස්සුන්ට වැඩිපුර දැනෙන්න අහන්න තිබුණේ ෆෝචුන්ස් වගේ බෑන්ඩ් තිබුණාද? නැත්නම් සරදල්ලිස් වගේ නයිට් රයිඩර්ස් වගේ බෑන්ඩ් තිබුණාද? ඔය ඒවා ගත්තොත් සැක්සෆෝන්, ට්‍රම්පට් ඔක්කොම ගා ට්‍රොම් ඔක්කොම ගාලා ලස්සන මියුසික් කරන බෑන්ඩ්ස්. ඒ පැත්තක දැම්මොත් දැන් කාලේ ඉන්න ඉන්ෆිනිටි වගේ, වයෝ වගේ, මේරියන්ස් වගේ, ඔය අලුත් බෑන්ඩ්ස් ඒ වගේ බෑන්ඩ්ස් තිබුණේ කාලේ. ඒ වගේ සද්දයක් දෙලියට අහන්න හම්බුනේ ස්ටේජ් වල තිබුණේ මොකද? නෑ. ඔක්ටපෑඩ් වල ගාගෙන කෑ ගහන බේරියන් දීගෙන ස්ටේජ් වල නටාගෙන ඔන්න ඔය කෑ ගහන සංගීතය අර කන්දොස් කිරිය සංගීතය කරන බෑන්ඩ් සමයි පුතේ තිබුණේ කාලේ.
එතකොට ඔය ආශාවරී කියන බෑන්ඩ් එකේ පුද්ගලයාට අහන්න හම්බුනේ මොනවාද? මොනවද අහන්න හම්බුනේ? ඔන්න ඔය කියන 2:50 මියුසික් තමයි අහන්න හම්බෙලා තියෙන්නේ. එයාට විතරද නෑ, ලංකාවේ භාගයෙන් භාගයකට හම්බුනේ ඕක තමයි. ඒකින්ද තමයි ගිරිය කඩාගෙන ඉඳන් ඉඳන් කියන්නේ මමත්, මට පුළුවන් විදියට මගේ ඒක මුළු ලංකාවම බලලා. නමුත් කියන්නේ අලුත් දරුවන්ට ඔය මියුසික් අහන්න එපා, ඔය මියුසික් ගහන්න එපා, ඔයගොල්ලෝ මේ කරන්න මේ කරන්න කියලා. මට පුළුවන් විදියට මම කෑ ගහන්න ඕන ඔක නිසා. දැන් ඕකේ විපාකයේ දැන් හම්බ වෙනවා. මොකද විපාකය? මේ ආශාවර් කියන බෑන්ඩ් එක කරන පුද්ගලයාට අහන්න ලැබුණේ මියුසික්. ඔය විනාශ කරේ මෙයාද? මෙවුවා මියුසික් ලංකාවේ විනාශ කරේ ද මේවා? මෙයාද මේ ආශාවරි බෑන්ඩ් එක කරපු පුද්ගලයා? නෑ නෑ නෑ. ඊට පස්සේ අහන්න ලැබිච්ච එක මෙයා මොනවද කරන්නේ? මන් දන්නේ මොනව කරන පුද්ගලයාද කියලා. පොඩි දරුවන්ට උගන්නලා බෑන්ඩ් එකක් කරන්න හදනවා. කරන්න පටන් ගත්තා. ඒක වරදක්ද? දැන් මගෙන් කොච්චර පොඩි දරුවෝ ඉගෙන ගන්නවද? තව වෙන වෙනම සංගීත උගන්න කට්ටියක් නැත්නම් මියුසිෂියන්ලෙන් කොච්චර පොඩි දරුවෝ ඉගෙන ගන්නවද? ඒගොල්ලෝ ආසනේද බෑන්ඩ් එකක් කරන්න? ඒක මේ ආනන්තරීය පාප කර්ම කියලා කියන බුද්ධාගම ඒ වගේ එකක්ද? නැත්නම් ක්‍රිස්තියානියාගම හිටින් මරණීය පාපයක්ද? බෑන්ඩ් එකක් කරන පොඩි දරුවෝට ඉගෙනනවා කියලා. ඈ දැන් ඒක වරදක්ද? එතුමා ඇහපු මියුසික් එයා දන්න දේ ළමයිට කියනවා. ඊට පස්සේ දාලා තියෙන කමෙන්ට්ස් වල ඉතියාගේ පෞද්ගලික ජීවිතේ යා මෙහෙම මට අදාළ නැහැ. පෞද්ගලික ජීවිතවල අදින්න ගියත් ගත්තොත් ඔය එක මියුසිෂන් කෙනෙක්ගේත් පෞද්ගලික ජීවිතේ හොඳ නැහැ. හරිද? එතකොට මම මේ වෙන සංගීත පැත්තේ කොටසගෙන විතරේ මම කරන්නේ. එතකොට මේ දරුවන්ට ඉගන්නලා තියෙනවා. පොඩි මම මේ බලන කාලේ මම මේ ඊයේ පෙරේද තමයි මේ ආයෙ බැලුවේ. මම බලන කාලේ මේ නෑ. දුටි කිච්චෝ. පොඩි දරුවෝ. ඒ දරුවන්ට පුළුවන් විදිහට උගන්නලා දෙනවා. උගන්නලා බෑන්ඩ් එකක් ගන්න මේව කර. හැබැයි දැන් මොකද්ද එයාගේ මයින්ඩ් එක? එයා බලපු ස්ටේෂන්ස්. එයා බලපු ස්ටේජු. එතකොට ඒ එයාගේ ඔළුවට එන්නේ ආ මේ විදියට කරන්න ඕන බෑන්ඩ් වල. මෙහෙමනේ බෑන්ඩ් ගන්න ලංකාවේ. පොඩි කාට කවන්නේ ඇනවුස් කරනවා අර විදියට. හරි. දුවනවා. කතා කරනවා. කරන්න තියෙන ඔක්කොම මොකද කරන්නේ? අර බෑන්ඩ් එකේ ෆොටෝ කොපියක් කරගන්න පොඩි මේ බෑන්ඩ් එක. එයාට හිතුණා නම් මේ දරුවට මේක සුදුසු නෑ කියලා අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඕ මේ දරුවනේ මේගොල්ලොන්ට මෙන්න මේක ඇල සුදුසු නෑ, මේක ඇල මෙන්න මේ විදිහට කරමු කිව්වනම් ඔය කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔන්න ඔය එන්ටර්ටේන් කරන කොටසේදී ඔය තීරණය ගත්ත නම් මේගොල්ලන්ට කියන්න දෙන්නේ මොකක්ද අරද? මේගොල්ලන්ට පුළුවන් විදිහට පොඩි දරුවන්ට ඒ පුද්ගල පුරුදු කරලා පාටිසිපේටින් බාර දෙනවා නම් දරුවනේ පොඩි කට්ටියනේ. මම මේ කියන පොඩි මූල් කාලේ ඒකත් ගියා බලපු ඔය මම බාසි ගියා දිහරි දැකලා තියෙනවා. අඩුපාඩු මේ චූටි හැට කිච්චෝ. ඉතින් වරදින්නේ නැද්ද? ඉතින් ඒ කරන්න හදලා තියෙන උත්සාහය වැරදිද? උත්සාහය කරලා තියෙනවා. උත්සාහය අරන් තියෙන්නේ එයා ලැබපු අත්දැකීම ලැබලා තියෙනවද? හොඳ බෑන්ඩ් බලලාද? හොඳ බෑන්ඩ් තිබුණාද? දැනටත් ඉන්නේවද? ආටිස් බෑන්ඩ්ස් ගත්තා. දැනටත් තියෙන කන්දස් කිරිය බෑන්ඩ් නෙමෙයිද? අපි මෙහෙම කියනනේ. කක්කුට තාත්ත අර කකුලව. අරහට ඇවිදගෙන දරුන් දිනවල ගෙලින් පලයන් කියලා. ඒක කරන්න බෑ. හරිද? ඒක කරන්න බෑ. දැන් ඔන්න බලන්න ඒකේ තියෙන දැන් අර මොනවා හරි ප්‍රශ්නයක් આવුවොත් ඒක ගලාගෙන යනවනේ පල්ලෙට. පටන් ගත්තා ඒකනේ කට්ටිය කියන්නේ නැත්තේ මේ ස්ටේජ් ෂෝ මේ ගහන්නේ ഘോഷාකාර සංගීත කෝල් ක්‍රමයේ හරිනේ හරිනේ අරෙමි කියලා. ඔය ලොකු ලොකු මියුසිෂියන් සහ හොඳ හොඳ මියුසිෂියන්ලා කතා කරන්න ගත්තාම බෑන්ඩ්ස් එක කට්ටිය මේ මුම් මේ ඊර්ෂ්‍යාවට කතා කරන දෙයක්.
දැන් ප්‍රසිද්ධය මේ අපි මේ ආටිස් බැකින් බෑන්ඩ්ස් ප්‍රසිද්ධයි. මේකේ මොනවද විනාශය කියලා දැන් තේරෙනවා, දැන් විනාශය මොකද කියලා. ඒගොල්ලෝ ගැහුවා, ඒවා බලපු මිනිස්සු, ඒගොල්ලෝ බෑන් කරාදී පොඩි දරුවන්ට හරි ඒගොල්ලෝ කරන්නේ, ඒගොල්ලන්ට ඇහෙන කරන දේ ඉගෙනවා. දැන් ඒක දකිද්දී පොඩි දරුවෝ ලොකු ළමයි ලොකු මිනිස්සු කරන දේවල් කරද්දී අපිට දැනෙනවා මේක මාර විනාශයක්. මේ මොකද පොඩි උන්ට ලවා කරවන්නේ කරවන්නේ ඒ මිනිස්සු දැකපු දේවල් තමයි. ඔන්න ගලාගෙන යනවා. දැන් මේ පොඩි උන් ටික දකිනවා තම ඉගෙන ගන්න චූටි උන්. ඒගොල්ලෝ කරන්නේ මේගොල්ලෝ කරන දේ තමයි. එන්න ඕක තමා පුතේ, පටන් ගද්දිම අපි කියන්නේ හොඳ මියුසික් අහපන්, හොඳ බෑන්ඩ්ස් බලපන්. මං ඒ දවසට ගෙන කොළඹට ඇවිල්ලා බෑන්ඩ්ස් බලන්න, කොළඹම ඕනේ නෑ, හොඳ බෑන්ඩ්ස් කොහෙද කමන්නේ. බෝසාකාර සංගීතය මිදින්න ලස්සන්ට කතා බහ කළ ස්ටේජ් ස්ටේජ් ෂෝස් ඕගොල්ලෝ දැකලා තියෙනවා. මේ මේ සරත්තල් විස්ලේම වූ කෑගාන ර්නල් සොයිස ගිටාර කරන් දුවග දුව දුව ගිහිල්ලා දන ගාගෙනගෙන බඩ ගාගෙන ගන්න සොයිසල දෙක දිනා නෑ නෑ දුවගෙන ගිහින් බඩ ගාගෙන ගියත් කමන්නේ හරි දේ කරනවා. දැන් හරි දේ කියන එක මෙතනින් අදහස් කරන්නේ මොකද්ද? දැන් බෑන්ඩ් එකේ කට්ටිය දරුවෝ බැකින් එකේ අඩුපාඩු තියෙයි පොඩි උන්නේ. ඉතින් මෙතුමට පුළුවන් විතර උගන්නගෙන ඕක යනවා, ප්‍රශ්නයක් නෑ. මෙතන ප්‍රශ්නයක් මම නම් දකින්නේ මේ ඇනවුස්මන්ට් කරන සිස්ටම් එකේ ඕක හදාගන්න සිම්පලට තේරෙනවා. මොකද පොඩි එකෙක් ලොකු මනුස්සයෙක් වෙන්න ට්‍රයි කරපුවම කැතයි එච්චරයි. එතකොට අනිත් ප්ලේයින් වල ප්‍රශ්නයක් තියෙනවා. ප්ලේයින් හදාගෙන යන්න බලන්න, මේක හදාගන්න බැරිද, මේකත් හදාගත්තේ කියලා. එතකොට මේ මේ බෑන්ඩ් එකට දාන කමෙන්ට්ස් වලින් දකිනවා මේ බෑන්ඩ් එකත් එක්ක පුදුම වෛරකෙන් ඉන්නවා කියන මිනිස්සු. මේ පොඩි උන්ටත් බලනවා, පොඩි උන් මොනා ගන්න නෑ, පොඩි උන් මොනා ගන්න, පොඩි උන්ගේ අම්ම තාත්තලාටත් බලනවා. ඕගොල්ලෝ දන්නවද පුතේ ඒ දවසල බෑන්ඩ් ගන්න පටන් ගන්න කාලේ අපේ අම්ම තාත්තේ මාර ආසයි මම බෑන්ඩ් ගන්න. මොකද දෙමව්පියෝ තමයි ඒගොල්ලෝ ආස තමන්ගේ දරුවෙක් ස්ටේජ් එකට ගෙන සින්දුවක් කියනකොට ඔය ඔය සුපර් ස්ටාර් තරඟ වල දෙමව්පියෝ දරුවා උසගෙන ඉන්නේ චූටි පොඩි උන්. දෙමව්පියෝ කැමති සංගීත වලින් ඉහළට යනවට ප්ලේ කරනවට සිං කරනවට දෙමව්පියෝ කැමති. ඉතින් දෙමව්පියන්ට බැනලාඩක් තියෙනවා. ඒගොල්ලෝ කැමති ඔය කියන ඒ මහත්මයා කවුරු හරි බෑන්ඩ් එකට එකතු කරන ළමයි එකතු කරන බෑන්ඩ් එක කරලා දැන් පොපියුලර් වෙගෙන එනවා. ඉතින් කැමති නේද දෙමව්පියෝ දරුවෝ කැමති නේ. ඒගොල්ලන්ට බැනලා වැඩක් නැහැ. ඒගොල්ලන් ඒගොල්ලොත් එක්ක වෛරයෙන්වත් මෙතුමත් එක්ක වෛරයෙන්වත් ඉඳලා වැඩක් නැහැ. මෙතන පුද්ගලයාගේ පිටිපස්සේ තියෙන එයාගේ කැරක්ටර ගැන කතා කරලා වැඩක් නැහැ. මට අදාළ නැහැ. ඔයගොල්ලෝ දන්නවද එහෙම කතා කරද්දී මම මේ කතා කරන්නේ මේ සංගීත ශිල්පීන් එක්කෙනෙක් ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ. එක්කෙනෙක් ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලෝ හැමදෙස්සම කල්පනා කරන මේ තත්ත්වයට පත් උනේ දැන් ඕගොල්ලෝ මේ දරුවන්ට බනින්නේ අවුරුදු 10කට උඩදී අපේ ලංකාවේම සංගීත ශිල්පීන් කරපු යෝග ප්‍රතිඵල තමයි මේ. තවත් පුළුවන් නම් කරපල්ලා විනාශකාරී මියුසික්ම තව ස්ටේජ් වල පුළුවන් නම් තවත් ඔය ජෝගි දාපල්ලා පුළුවන් නම් පුතේ කට්ටියනවා තද 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 කිය කිය කෑ ගහ ගහ හරිද තියෙන ජහජරා ඔක්කොම බීගෙන කෑ ගහගෙන විනාශකාරී ගායන ඉදිරිපත් කරන්නේ තියෙන ඔයව දා කියන ඒවා උන් දන්නෙත් නෑ, උන්ට තේරෙන්නේ නෑ, අපිට තේරෙන්නේ නෑ. ඔය වගේ ඉන්නේ එව්වත් බොහෝ වෙනවා ඉස්සරහට. පොඩි උන් තී තද 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 කියාගෙන ඇවිල්ලා චූටියුන් එටි කිච්චු නැගලා බෆල් දිගේ එල්ලිලා ඔව් එනවා. ඊට පස්සේ කියන්නේ එපා මේ මේ දෙමෝපිය බලා ගන්න ඕන මෙහෙමයි 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 කියලා. මේවට මූලාරම්භ දෙන පුද්ගලයෝ ඉන්නවා. ඊට පස්සේ තමයි මේ ගලාගෙන ඉන්න පල්ලයා. දැනුත් ඔය ගායන ශාස්ත්‍රයේ ඔන්න ඔය කට්ටිය ඉන්න සෙට් එක බලාගෙන ඉන්නේ. ඊට පස්සේ ඔය බෑන්ඩ්ස් එක්ක නැගී ඔය වගේ චූටියුන් මහා ලොකු වෙච්ච මොයි ඒ වෙනම විනාශය කියන්නේ. එහෙනම් ඒක නිසා මම මේ කතාව කියන්න ගත්තේ
මේ පුද්ගලයෙක් අල්ලලවත් මේ බෑන්ඩ් එකේ ඉන්න දරුවල්ලා බැනලා වැඩක් නැහැ පිටි. දැන් ඒක සිද්ධ වෙලා ඉවරයි. නමුත් හදාගන්න තියෙන එක දෙයක්. අර ලොකු මිනිහෙක් විදියට කෑ ගහන්නේ නැතුව දරුවෙක් විදියට ඉනවුස් කරලා ওই බෑන්ඩ් එක කරන්න ওই බෑන්ඩ් එක කිසි වරදක් නැහැ. අඩු පාඩු කොහොමද තේන පොඩි උන්. හදාගෙන ප්‍රැක්ටිස් කරන යද්දි මේ දවසකදී මොකද තැනකට එයි. ඊර්ෂ්‍යා කරන්න ඕනේ නැහැ පොඩි කට්ටිය. තැනකට එයි.